SL Crypto YouTube channel එක අදගෙන වීඩියෝ එක ගැන කියන්න කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා channel එක subscribe කරන්න bell icon එකත් all කරලා තියාගන්න වීඩියෝ එක දාපු ගමන් notification ගෙන්න ගන්න. Right අද update එක තියෙන්නේ මේ OEX එකේ OEX අද නොවේ හෙට කතන්දරයක් තියෙන්නේ නමුත් ඇවිල්ලා අපි ගන්න නම් එයාලා කියන දේ කරන්න ඕනේ. මේ ඉන්නේ එයාලගේ official X account එකේ එයාලා මෙතනින් කියලා තියෙනවා අද දැන් පැයකට පැය දෙකකට කලින් මෙතන මේ අපට මේ තියෙන මෙතන community sub do ගවන කියලා තියෙනවා වොට් එකක් දාන්න තියෙනවා ඒක කොහොමද දාන්නේ මේ තියෙන්නේ excite to launch dao ගවන voting කියලා තියෙනවා එතකොට ඒ මොකද්ද කින්නමන්ද කියලා මම කියන්නම් එතකොට ඒ කියන විදිහට ඔයාලා ගිහිල්ලා වොට් කරන්න ඔයාලා ඉස්සල්ලාම් කරගන්න ඕනේ app එක update කරගන්න ඕනේ ඔයාලා ඇප් එක අප්ඩේට් කරගෙන ලින්ක් එක දාලා තියන්න ඒ ලින්ක් එක ගිහිල්ලා ඔයාලා ඇප් එක අප්ඩේට් කරගන්න අප්ඩේට් කරගන්න ප්ලේ ස්ටෝර් එකකින් නම් ප්ලේ ස්ටෝර් එකකින් APK නම් APK අප්ඩේට් කරගෙන ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ කෝ මේන් නෙට් එකට දාලා ඔයා මෙතන හබ් එකට එන්න හබ් එකට එද්දී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට දෙකක් තියෙනවා මෙතන එයාඩ්‍රොප් එකට ගියාට පස්සේ මෙහෙම තියෙනවා එතකොට මෙතන තියෙන්නේ not started කියලා claim කරන එක not started කියලා තියෙනවා ඊට ඒට අමතරව තියෙනවා මෙතන launch එකට ගියාට පස්සේ මෙතන දෙකක් අහලා තියෙනවා co contribute කරන්නේ co වලින් ද OEX මේ sorry USDT වලින් ද කියලා එතකොට මේක අපි දැන් මේක attach කරලා බලමු මෙතන not started එකක් තියෙන්නේ එතකොට අපිට අපේ කියන්නේ contribute කරනවා කියන්නේ ෆී එක OEX fair launch එතකොට ඒක තියෙනවා ඊට අමතරව අපේ මේ හතර කොහොමත් කලින් තිබ්බා ඊට පස්සේ වා එහෙම්ම මෙන්න ඕනේ මෙතන bot main net එකට දාගන්න මෙතන bot main net එකට දාගෙන ඒකල ඔයා මෙතන hub එකට එන්න hub එකට ඇවිල්ලා මෙතන තියෙනවා පර්සට් කියලා. මෙතන පර්සට් කලින් ක්ලේම් කරේ නැත්නම් ඔයාට පුළුවන් මට දෙපාරක් ක්ලේම් කරගන්න පුළුවන් වුණා. එතනින් පස්සේ අද ක්ලේම් කරගන්න බෑ. එතකොට මෙතන 0.08ක් තමයි තියෙන්නේ. දැන් මෙතන ක්ලේම් බෝට් ටච් කරොත් එහෙම ඔල්රෙඩි රෙස්පොන්ඩ් කියලා තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් බැක් වෙලා වයින් උන මෙතන එයා ඩ්‍රොප් එකට මෙතන එයා ඩ්‍රොප් එකට එන්න එයා ඩ්‍රොප් එකට ආවට පස්සේ ඔයාට මෙතන ෆෙයා කියන ටෝකන් 500ක් හම්බුණා ඒ 500 ඩේලි අන්ලොක් වෙනවා ඒ අන්ලොක් වෙන එක ඔයා ක්ලේම් කරගන්න ඕනේ එතකොට අපි ක්ලේම් කරපු දවසේම අපිට 100ක් ආවා එතකොට දැන් මම 175ක් ක්ලේම් කරන් තියෙනවා දැන් මෙතනත් අන්ලොක් වෙලා තියෙනවා 4.0 ගානක් ඒකත් මෙහෙම මෙතනින් ක්ලේම් කරගන්න පුළුවන් එතකොට 79 ගානක් වෙන්න ඕනි බැලන්ස් එක තුන සක්සස් කියලා වැටුණා. අපි බලමු ටෝටල් එක කීයක් වෙනවද කියලා. ඔය 179ක් වෙනවා. ඒතකොට මෙතනින් ගැලවෙන එක මෙතෙන්ද ක්ලේම් කරගන්න ඕන. ක්ලේම් කරගෙන එතන ඒකයි. ඒක ඉතින් අපි දන්නේ නැහැ කොහොම ටෝකන් එකක්ද කියලා. ඊට පස්සේ මෙතන ස්ටේකින් කියලා තියෙනවා. එතන මෙතන ස්ටේක් කරන්න තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු ස්ටේක් ටච් කරලා මෙතන තියෙනවා fair staking 30 days 90 days එහෙම එහෙම තියෙනවා අපි මෙතන stake total එක මෙච්චරයි කියලා තියෙනවා අපි දාමු අපි balance එක check කරන්න පුළුවන්ද කියලා මෙතන available balance එකක් පෙන්වන්නේ නැත තියෙනවා available balance එකක් පෙන්නනවා එතකොට මෙතන 30 days තමයි දාලා තියෙන්නේ 179 112ක් වෙනවා ඩේලිද මොනවද දන්නේ ඕම් ඕන රෙද්දක් කියලා ටච් කරා වෙන දෙයක් වෙයි කොහොමත් අගෝස්තු විතර තමයි OEX ලිස්ට් වෙන්නේ ඒතකොට මේක මොන කොයින් එකක්ද කියලා දන්නේ නැහැ මේක මේ ඇප් එකේ විතරක් ආපු කොයින් එකක්ද නැත්නම් ලිස්ට් වෙන එකක්ද ඉස්සරහට අපි දන්නේ නැහැ ඉතින් කරමු ඒක සක්සස් වුන්නේ
එක ස්ටේක් වැටෙන්නේත් නැහැ, හෙර එකක් එන්නේත් නැහැ. ඔයාලා බලන්න, බලලා හරියට මැසේජ් එකක් දාන්න. එතකොට ඒක ඒ ඔප්ෂන් එක තියෙනවා. ඊට අමතරව තියෙනවා මෙතන ලික්විඩිටි ස්ටේකින් කියලා තියෙනවා. ඒ මොකද්ද බලමු අපි. එතන බැලන්ස් එක පෙන්වන්නේ නැහැ කියන්නේ බොහෝ දුරට මෙතන ස්ටේක් වැටිලා තියෙන්නේ. මේකේ ස්ටේක් වලට වැටිලා තියෙන්නේ, අතන බැලන්ස් එක පෙන්වන්නේ නැහැ. එතන වැටිලත් නැහැ. ඉතින් ඒක අතහැරලා දාමු. ඒක හෙර එකක් ඉන්නෙත් නැහැ, ස්ටේක් වැටෙන්නෙත් නැහැ. ඊට පස්සේ මෙතන මේන්ම අප්ඩේට් එක තියෙන්නේ අපිට. මෙන්න මෙතන අලුතෙන් මේක ඇප් එක අප්ඩේට් කරන් පස්සේ මෙන්න මෙතන තියෙනවා වෝට් කියලා එකක්. මෙතන වෝට් කියලා එකක් තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. ටච් කරන් පස්සේ මෙතන මෙන්න මේ හතරට වෝට් කරන්න තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේ පළවෙනි එක ඕපන් කරගන්නවා. පළවෙනි එක ඕපන් කරගෙන බලමු මොනවද තියෙන්නේ කියලා. මෙන්න මේකේ තියෙන්නේ ප්‍රොපෝසල් CEX listing, කියන්නේ centralized exchange listing before decentralized exchange trading. ඒ කියන්නේ centralized exchange වල list කරන්න කලින් decentralized exchange වල trading කරන්න දෙන්නද කියන එක තමයි අපි කියන්නේ. ඒතොර මේකේ මිලියන 10.1 ගානක් දාලා තියෙන්නේ. ඒකට agree කියලා. මේකට ඇග්‍රි කියලා දාලා තියෙනවා. එතකොට අපි මේක ටච් කරලා මෙන්න මෙතන වොට් කියන එක දෙන්න. මම මේක ටච් කරලා තියෙන්නේ. මම මේකට විතර වොට් එකක් දැම්ම. බලන්න කොහොමද වෙන්නේ කියලා. ඊට අමතරව මේ ඩිස්ඇග්‍රි ඇග්‍රි දෙකම එකපාර දෙනවට ඇග්‍රි. ඊට පස්සේ ඒ එහෙම තමයි තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක දාග මෙතන මේ දෙවෙනි එකට වොට් එකක් දාන්න. මේක ටච් කරලා මේකේ තියෙන්නේ ප්‍රොපෝසල් ද ෆෙයා ලොන්ච් ප්ලෑන් ඔන් කෝ චේන් කියලා තියෙනවා. ඊට පස්සේ ඒ ගැන ඔප්ෂන් එක්ස්ප්ලেইন කරලා තියෙනවා. අපි ගිහිල්ලා මේකේ බලන අපිට මේක මෙතන තියෙන support participation with core USDT and BOT කියලා තියෙනවා. මේ තුනටම කැමති කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ මේකේ දැන් core වලින් යන්නේ core chain එක හයි pair launch එක plan on core chain කියන එක. ඊට පස්සේ මේකේ answer එක අපි මේ ගොඩක්ම දීලා තියෙන මේකට. ඊට පස්සේ co-only දීලා තියෙනවා මෙතන මිලියන 3.0 ගානක්, මිලියන 7.0 ගානක් දීලා තියෙන්නේ මෙතෙන්. ඉතින් අපි මේක මෙතන ටච් කරලා මෙතන what කියන එක ටච් කරන්න. ටච් කරන් පස්සේ මේ what එක save වෙනවා. මෙතන success කියලා වැටුණා. ඊට පස්සේ my what option බිඳුව option 0 කියලා වැටෙනවා. ඊට පස්සේ තුන්වෙනි post එකට යනවා මෙන්න මේකට. මේකට ගියාට පස්සේ මන්ද මේවා ගොඩාක් මේව තියෙන කියලා කියවන්නේ නැහැ, තේරුම් ගන්නෑ කවදා වෙන එකක්ද කියලා දන්නේ නැහැ. ඔන්න ඉර එකක් ආවා. මෙලා මෙතන කියන්නේ proposal to postpone OEX listing due to market condition. ඒ කියන්නේ මේ listing එක ඇවිල්ලා postpone වෙන්නේ, ඉස්සරහට යන්නේ මේ market එකේ මාකට් එක තත්ත්වයට එක්ක ගියා. දැන් බිට්කොයින් එක ඩවුන් වෙනවා. අන්න ඒකත් එක්ක කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ කියන්නේ ඒක විස්තර කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මෙතන දාලා තියෙනවා මේ ඇග්‍රි කියලා දාලා තියෙනවා මේ කතන්දරේට. ඒ කියන්නේ ලිස්ටින් ලේට් ජූලයි ඕ ජූලයි හරි එතනින් පස්සට කියලා තමයි මෙතන මේකේ කියන්නේ. ඒකට නෙමෙයි ගොඩක් දාලා තියෙන්නේ. මෙතන ඩිස්ඇග්‍රි කියන එකට ඩිස්ඇග්‍රි විත් හෝස් බෝන්ඩින් ප්‍රොසීඩ් විත් the listing as soon as possible market condition එක කියද මේ not එක list උනේ මේකට පස්සේනේ. මේක එන්න උනාටත් පස්සේනේ මාර්තු වලනේ මේක එන්න උනේ. එතකොට අපිත් මේ වැඩිපුර තියෙන එකට මෙහෙම touch එක දාලා මෙතන what එක දෙමු. ඊට පස්සේ success කියලා වැටෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක නෙමෙයි හතරවෙනි එක. ඊට පස්සේ මෙතන මෙයාලා කියනවා proposal to adjust OpenX tokenomics කියලා තියෙනවා. එතකොට ඒක බලමු පොඩ්ඩක්. මේ ගැන විස්තර සම්පූර්ණ මෙතන තියෙනවා. ඊට පස්සේ මේකේ
ඒ කියන්නේ අපේ අපිට 10%ක්නේ තියෙන්නේ කමියුනිටි එකට මේක එයාඩොප් එකට 10%ෙන් 100%ට 2ක් අඩු කරලා දෙනවට හැග්‍රි කියලා තමයි ගොඩක් මෙතන දීලා තියෙන්නේ. හැග්‍රි කියලා දීලා තියෙනවා 10%ෙන් 8%ක් කරගෙන මේක 8%ක් වෙනකන් ලික් මේ මේක මේ කමියුනිටි එක එයාඩොප් එක අඩු කරන්න කියලා. ඒ කියන්නේ මෙයාලා අමාරුවෙන් ඉන්නේ. මෙයාලට මේකේ මෙතන සම්පූර්ණ විස්තරය තියෙන්නේ. මේක අපි ලිස් මේ දැන් මෙයාලා ලික්ස් කරද්දි මේ එක්ස්චේන්ජ් වලට ෆී එකක් ගෙවන්න ඕනේ. මේ තියෙන්නේ the this proposal aim to address liquidity issue for OpenX during the initial exchange listing the gas fee එහෙම කිකේ ඒ සම්බන්ධ විස්තර තියෙන්නේ. එතකොට මෙයාලට බරපැන වල ගැටලුවක් තියෙන්නේ දැනට. එතකොට ඒ හදා ගන්න තමයි මෙයාලා මේක පස්සට දාන්න රැහැත්ටි. ඊට පස්සේ අපි මේකේ අපිත් මේකේ මේකටම දෙමු මේ answer 0 එකට. ඒ කියන්නේ වැඩි කට්ටිය වොට් කරලා තියෙන එකටම අපිත් දෙමු. එතකොට අපිට ඕන එකක් එහෙම දාගෙන එහෙම ඕනේ නැහැ. ওই විදිහට දීලා මේක my vote power එක මෙතනින් වැටෙනවා. ඒක එකකින් මොනව වෙනවද කියන්න දන්නේ නැහැ. එතකොට අපි දැන් මේ හතරටම වොට් කරලා තියෙන්නේ. මේක group වල share වෙනවා අනිවාර්යෙන් vote කරන්න කියලා. ඊට අමතරව මේකේ තව එකක් තිබ්බා මට ඒක තව එකක් අපිට මිස් වෙලා තියෙනවා වගේ. ඒකටත් vote කරලා තියෙන්නේ. ආ මේ තියෙන්නේ පස්වෙනි එක තමයි තියෙන්නේ claim කරලා නැති. මේ තියෙන්නේ proposal to address unclaim airdrop token for satoshi app. satoshi app එකේ තව තියනවලු claim කරගත්ත නැති ඒවා. ඒ කට්ටියට මොකද කරන්න කියලා අපෙන් අහන්නේ. එතකොට අපි අවිල්ල දෙන්න ඕනේ මේක කෙලින්ම burn කරන්න කියලා. agree to burn unclaim token after the airdrop claim period end. මේක claim කරගත්තේ නැහැ කියන්නේ බබාලා නෙමෙයි ඉන්නේ මෙච්චර කිව්වනේ. එතකොට claim කරගත්තේ නැති එක burn කරන්න කියලා අපි මේ ක්‍රම දෙනවා. එතකොට ওই විදිහට ඒ vote 5 හරි vote 5යි දෙන්න තියෙන්නේ. එතකොට බලමු මේකේ vote balance එක 1.93යි. 5යි තියෙන්නේ. ඒ 5ට vote දෙන්න පුළුවන්. ඊට අමතරව අපිට proposal එකක් create කරගන්නත් පුළුවන්. create කරගන්නේ කී අපේ OEX point අඩු වෙනවා. ඒක එහෙම side එකෙන් පස්සපෙත දෙන්න අවශ්‍යතාවයක් නැහැ. post proposal create කරන්න ඕනේ. මේ proposal වලටම ඒ වැඩිපුර දීලා තියෙන ඒවටම අපි vote කරන් පස්සේ හරි. එතකොට එකේ මොනවද වෙන්නේ කියන එක නෑ. එයාලා ඒක කියලා තියෙන එකයි ඒක app එකට දාලා තියෙන්නේත් ඒක නිසාමයි. එතකොට ওই ටික තමයි තියෙන්නේ app එක update කරගන්න. update කරගෙන මේ vote එක කරන්න airdrop එක claim කරගන්න AGI මේකේ co-main net එක දාලා AGI claim කරගන්න එකත් ඒකත් AGI ES එක claim කරගන්න එකත් කරගන්න. ඒකත් ඉවර වෙන මගුලක් නෙවෙයි. තාම 144 ඉවර වෙලා තියෙන්නේ. තව 55ක් තියෙනවා. එතකොට බලමු ඉතින් කවද දෙයිද ජූලයි හෝ ඉස්සරහට කියලා තියෙන්නේ. ඉතින් එතකොට අපි බලන් ඉන්න අපි කොහොමද ඉතින් බලන් ඉන්න හැරෙන්නේ වෙන මොකුත් නැහැ. අපිට මොකද බෝඩ් කැලිය ඇල්ලගෙන ෆොටෝ ස්ටේෂන් එකේ හිටගෙන ඉන්න බෑනේ. ඉරේ ඉර වැඩකුත් නැහැ. උන්ට පේන්නේ නැහනේ. ඒ නිසා මොකක් හරි ඉස්සරහට වෙයි. මෙයාට පාර්ට්නර්ස්ලා ඉන්නවා. නමුත් ඒ අපි වගේ පාර්ට්නර්ස්ලා වගේ කියන්නේ හිඟන පාර්ට්නර්ස්ලා වගේ ඉන්නේ. ඔය ටික අනිවාර්යෙන් කරගන්න. මේකට උදෙන්ම දානවා. මේක අනිවාර්යෙන් කරගන්න. මොකද මේකේ ඩේට් එක තියෙනවා. මට ඒක ඩේට් එක පෙන්වන්න බැරි වුණා. මෙතන තියෙන්නේ මේ ස්ටාර්ට් එක 26 වෙනකන් තියෙනවා. හින්දා ගැටලුවක් නැහැ. 26 තමයි මේක end වෙන්නේ. එතකොට මම මේක හෙට දවල් වෙලා දාන්නම්. මොකද ඊට කලින් හදපු වීඩියෝ එකක් තියෙනවා. ඒක දාලා හෙට හවස වගේ කරන්න දාන්න. ඔය ටික අනිවාර්යෙන් කරන්න. කොහොමත් අපි ඉතින් ගන්නවනම් එයාලා කියන හැම දෙයක්ම කරන්න ඕනේ. රයිට් වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න, channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගන්න, වීඩියෝ දාපුවා notification ගේන්න ගන්න. රයිට්, සුබ දවසක්.